හොඳයි, උදේ පැය ලස්සනට ගීත අහලා ඒ වගේම අම්මෙකුගේ දුවෙකුගේ සම්බන්ධතාවය ආදරය ඒ ගෙදර දොරේ තොරතුරු කතා කරලා දැන් අපි අද බ්‍රහස්පතින්දා නුගසවෙන ඊළඟ මිනිත්තු කිහිපය කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලස්සන මනාලියක් පිළිබඳව. දැන් සාමාන්‍යයෙන් අපි නිතර කතා බහ කරනවා සම්ප්‍රදායික ක්‍රමයට හැඩවුණු උඩරට මනාලියන් ගැන, ඒ වගේම පහතරට මනාලියන් ගැන. අද චුට්ටක් බටහිර පන්නයට හැඩවෙච්ච අලංකාර සුන්දර මනාලියක් ගැන කතා කරන සූදානම් වෙන්නේ. ඇයව හැඩගන්වාගෙන අපත් සමග මේ කතා බහට එකතු වෙන්නේ රූපලාවන්‍ය ශිල්පිනි නිරෝෂා වනසේකර. අයිබෝන් නිරෝෂා. අයිබෝන් නමත. හරි, ඉස්සලාම කියන්න මට මේ වෙස්ටර්න් එකක් නැත්තම් බටහිර ඇඳුමක් කරන්න හිතුවයි කියලා. ආමන්ත, මේ මං හුඟක් ලක්මාලික වැඩ කරනවා. ඉතින් අනිත් එක ලක්මාලිත් ගොඩක් වෙලාවට හැඩගැන්වෙන්නේ ට්‍රෙඩිෂනල් කැන්ඩියන් බ්‍රයිඩ් කෙනෙක් විදිහට. මමත් මං හිතන්නේ නුගසවනකට ඇව මොඩර්න් කැන්ඩියන් බ්‍රයිඩ් කෙනෙක් විදිහට ඔබ වෙත ඉදිරිපත් කළා. ඉතින් මං අද හිතුවා ලක්මාලිට වෙනසක් කරන්න. හොඳයි, අපි මනාලියම නම් දැකගනිමු. මේ බටහිර පන්නයට හැඩවෙච්ච මේ විශේෂම මුලින්ම අපි කතා කරමු ගෞම ගැන. ගෞම ගැන කතා කරලා ඊට පස්සේ සනිද්ධ වලට යමු. අපි කතා කරමු ඉස්සලාම ගෞම ගැන. ඒක තියෙන චාම් බව සහ ඒකත් එක්ක තියෙන අර විසිතුරු බවකුත් එකතු වෙලා තියෙන හැබැයි. ඔව්, ඇත්තටම ආමන්ත, අපි බ්‍රයිඩ් කෙනෙක්ට ඩ්‍රෙස් එකක් තෝරගන්නකොට කරුණු කීපයක් ගැන සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. විශේෂයෙන් ඇයගේ ශරීර ප්‍රමාණය, ඇයගේ උස, ඒ වගේම ඇයගේ ස්කින් එකේ පැහැය, ඒ වගේ දේවල් අපි සැලකිල්ලට ගන්නවා. ඉතින් ලක්මාලි නම් හොඳ උසක් තියෙන, පැහැපත් සමක් තියෙන යුවතියක්. ඉතින් ඇයට මං හිතන්නේ ඕනම කලයකක ඩ්‍රෙස් එකක් අපිට තෝරගන්න පුළුවන්. ඉතින් මං අද ඉදිරිපත් කරන්නේ ඇයගේ මංගල දිනේදී අඳින්න පුළුවන් විදිහට ෂුගර් වයිට් කලයකින් නිර්මාණය වුණු ෆ්‍රොක් එකක් ගැන. ඔව්, සාමාන්‍යයෙන් ඕෆ් වයිට් යන්නත් පුළුවන් මේ වගේ ලකට. හැබැයි ඇයි මට මේ ෂුගර් වයිට් නැත්තම් ඒ වගේ තනි සුදම හොඳයි කියලා හිතුවේ? ඇත්තටම ලක්මාලිගේ ස්කින් ටෝන් එකත් එක්ක ෂුගර් වයිට් ඩ්‍රෙස් එක ලස්සනයි. ඕෆ් වයිට් උනත්, අයිවරි, ඒ වගේ කලර්ස් උනත් ලක්මාලිට අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේ ගෞම අද්දක බැලුවට පස්සේ අද්දකේ වෙනම අමුතු විලාසිතාවක් තියෙනවා. ඔව්, ඇත්තටම මේ ඩ්‍රෙස් එක නිර්මාණය වෙලා තියෙන ආමන්ත ඕෆ් ෂෝල්ඩ ආකාරයෙන්. එහිදී ඩීප් නෙක් ලයින් එකක් ගිහින් තියෙනවා. ඒ වගේම ෂෝල්ඩ එකෙන් පහළට පර්ල්ස් ලස්සන වර්ක් එකක් තියෙනවා. ඉතින් මුළු ෆ්‍රොක් එකම පර්ල්ස් වලින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. මං හිතනවා එහිදී ලස්සනක්, ලොකු රිච් බවක් ඒ ගෞමට ඇති වෙලා තියෙනවා. හොඳයි, එතකම අපි කතා කරමු ඊට පස්සේ ඇගේ කොණ්ඩා මෝස්තරය ගැන. සාමාන්‍යයෙන් බටහිර මනාලියකට ගොඩක් දේවල් කරන්න පුළුවන් කොණ්ඩ මෝස්තරයේදී, සාමාන්‍ය සම්ප්‍රදායික කොණ්ඩ මෝස්තරයකට වඩා. එනිසාම ඔබ යම් කිසි දෙයක් කරන්න උත්සාහ කරලා තියෙනවා. ඒකෙන් පොඩි විසිතුරු බවක් එකතු වෙලා තියෙනවා මනාලියට. ඔව්, ඇත්තටම ආමන්ත, මං රියල් බ්‍රයිට් කෙනෙක්ට නම් ඇත්තටම ට්‍රයිල් එකක් කරනවා නම් කැමතියි. මොකද එහිදී අපිට ගොඩක්ම ගැළපෙන දේ තෝරගන්න පුළුවන්. ඉතින් ලක්මාලිට මමත් විවිධ හෙයා ස්ටයිල්ස් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් අද මං හිතුවා හයි හෙයා ස්ටයිල් එකක් පාවිච්චි කරන්න. ඒකට හේතුව මං ටිකක් හයිට් එකක් තියෙන ටීආර් එකක් අද පාවිච්චි කරා. ඉතින් ටීආර් එකේ හයිට් එකත් එක්ක ගැළපෙන්න මං හයි හෙයා ස්ටයිල් එක කර්ල්ස් ආකාරයෙන් නිර්මාණය කරන් තියෙන්නේ. නමුත් එහිදී විශේෂත්වය මම හිතන්නේ ඔබ සියලු දෙනා දැක්කා, අර ක්‍රවුන් ඒරියා එකේ විතරක් නෙමෙයි, හෙයාර් ස්ටයිල් එක බෙල්ල හරියට එනකම්ම ඒ හෙයාර් ස්ටයිල් එක මම පහතට අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් එහිදී හරි ලස්සනක් එකතු වෙනවා. ඒ වගේම ඒක අර බැලන්ස් ගතිය අපි මම හිතන්නේ ගොඩක් බ්‍රයිට් කෙනෙක් පික්චර්ස් ගන්නකොට විවිධ ඇංගල්ස් වලින් ගන්නවා. ඉතින් මං හිතනවා ලොකු ලස්සනක් අයට ගෙන දෙනවා කියලා මේ හෙයාර් ස්ටයිල් එකෙන්. ඒ වගේම ජුවලරිස් ගැන කතා කරොත් හැම ඉතාමත්ම චාම් මාලයක්වත් පාවිච්චි කළ නැහැ, කරාඹු දෙකක් විතරයි පාවිච්චි කරලා තියෙන්නේ. ඇයි මෙතරම්ම චාම් කරන්නේ ජුවලරිස් පැත්තෙන්, ආභරණ පැත්තෙන්? ඔව් ආමන්ත, ඇත්තටම ඩ්‍රෙස් එකත් හෙවි වර්ක් එකක් තියෙන ඩ්‍රෙස් එකක්. විශේෂයෙන් මම මේ වෙලේ ස්තුතිවන්ත වෙන්න ඕනේ හංසිනීට මේ ඩ්‍රෙස් එක මේ මා වෙනුවෙන් ලබා දුන්නට. ඉතින් එහිදී පර්ල් ස්ටෝන්ස් වලින් නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් අනිත් එක මම තෝරගත්ත ටීආර් එකත් ලොකු හයිට් එකක් තියෙනවා, ඒකෙත් ස්ටෝන්ස් වලින් නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මම පුංචි ඉයර් ස්ටඩ්ස් දෙකක් විතරක් පාවිච්චි කළා. මං හිතන
හිතනවා නෙක්ලස් එකක් ආවනම් ඒක අර නෙක්ලයින් එකේ තියෙන ලස්සනට මං හිතනවා බාධාවක් වෙයි කියලා පාවිච්චි කරන්න ගොඩක්ම අවශ්‍යයි කියලා හිතනවා නම් බ්‍රයිට් කෙනෙක්ට පොඩි ඩ්‍රොප් එකක් තියෙන සිම්පල් නෙක්ලස් එකකට යන්න පුළුවන්. නමුත් මං හිතනවා නෙක්ලස් එකක් අවශ්‍ය නැහැ කියලා මේ වගේ නිර්මාණයකදී. ඒ වගේම මේකප් ගැන කතා කරද්දිත් මේකප් බොහෝම අවමාෂයෙන් පාවිච්චි කරලා තියෙන්නේ. තොල් ආලේපන පවා වර්ණය වෙනස් නොකර ඒ වගේ බොහොම චාම් දෙයක් තමයි කරලා තියෙන්නේ. ඇත්තටම මමන්ත කියන්න ඕනේ දැන් කාලේ කියන්නේ මේකප්ස් උත් කාලෙන් කාලෙට වෙනස් වෙනවා. ඉතින් දැන් ගොඩක් අය කැමති නැචරල් ලුක් එක පේන විදිහට මේකප් එකත් යනවා නම්. ඉතින් කොහොමත් මම හුඟක් වෙලෙට බ්‍රයිට්ස්ලට වෝටර් බේස් මේකප් එකක් තමයි පාවිච්චි කරන්නේ. එකක් ඒකේ රඳා පැවැත්මත් වැඩි, ඒ වගේම බ්‍රයිඩ්ගේ මේකප් එකේ ෆිනිෂින් එකත් හරිම සොෆ්ට් ලුක් එකක් ගෙනත් දෙනවා. ඉතින් මං හැබැයි අද වෙස්ටර්න් බ්‍රයිට් පොඩ්ඩක් අයි මේකප් එක ප්‍රොමිනන්ට් වෙන මේ අයි ෂැඩෝස් අයිලයිනර්ස් ඒ දේවල් පාවිච්චි කරා. නමුත් ආමන්ත කිව්වා වගේ ලිප්ස්ටික් නම් මම නියුඩ් කලර්ස් ගියේ. ඒ වගේ කලර් එකක් තෝරගන්නකොට ඇත්තටම බ්‍රයිඩ්ගේ ස්කින් ටෝන් එක ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් මං හිතනවා ඒ අර අපි බ්‍රයිඩ් කෙනෙක්ගේ මේකප් එකෙන් කරන්න ඕනේ ඇගේ තියෙන ස්වභාවික සුන්දරත්ව ඉස්මතු කරගන්න එක පමණයි. ඉන් එහාට දෙයක් කරනවා මම හිතන්නේ අර ක්‍රියේටිව් දේවල් වලට යනකොට පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් රියල් බ්‍රයිට් කෙනෙක් ඇත්තටම ඇගේම සුන්දරත්ව ඉස්මතු වෙන විදිහට චාම් මේකප් එකක් කරගන්නවා නම් ගොඩක් ලස්සනයි. හොඳයි, ඊළඟට මල් කලඹ ගැලුවත් එහෙම ලොකු මල් කලඹක් නෙමෙයි, බොහොම පුංචි මල් කලඹක්. ඒ වගේ මේකේ සුදු පාටට වඩා ලා කොළ පැහැ වැඩිපුරම මිශ්‍ර කරලා තියෙනවා. ඔව් අමන්ත, ඇත්තටම දැන් ෆීල්ඩ් එක ඇත්තටම අපේ මේකප්ස් ඩ්‍රෙසර්ස් ඒවා වෙනස් වෙනවා වගේම බොකේස් නිර්මාණය කිරීමෙත් යම් යම් වෙනස්කම් ගොඩක් වෙලා තියෙනවා. අලුතෙන් මල් වර්ග වගේම ගොඩාක් ලීව්ස් වර්ග දැන් පාවිච්චි වෙනවා. ඉතින් එහිදී හුඟක් දුරට කොළ පාට ඒ වගේම සුදු වර්ණයට හුරු කොළ වර්ග ගොඩක් දැන් පාවිච්චි කරනවා. ඉතින් මට ගොඩක් උවමනා වුණා ෆ්‍රොක් එකත් අපි ෂුගර් වයිට් ගත්ත නිසා ග්‍රීන් ටච් එකක් වැඩිපුර එහිදී එකතු කරන්න. ඒ වගේම මේ අත් බැලුවත් මුකුත් ආභරණ වලින් පුරවලා මුකුත් නැහැ, බොහොම චාම් විදිහට තමයි කියලා තියෙන්නේ. හැම මනාලිකටම එහෙම තියන්න පුළුවන්ද? ඒක මං හිතනවා මන්ත අපිට ඩ්‍රෙස් එකත් එක්ක බ්‍රයිඩ්ගේ මං කිව්වා වගේ ෆිගර් එක ස්කින් ටෝන් එක ඒ හැම දෙයක් එක්කම තමයි අපි බැලන්ස් කරගන්න ඕනේ. පාවිච්චි කරන්න අවශ්‍ය නම් සිම්පල් බ්‍රේස්ලට් එකක් හරි බැංගල් එකක් පුංචි දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් රින් එකක් විතරක් වුණත් ඇති. නමුත් අර ඩ්‍රෙස් එක හෙවි වර්ක් එකක් තියෙනවා, ටියාරා පාවිච්චි කරලා තියෙනවා. ඒ නිසා මං හිතුවා බැංගල්ස් මුකුත් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. ලක්මාලි තරම් උස නැති යුවතියක් හම්බුණා. මේ වගේම විලාසිතාවකට යන්න පුළුවන්ද? අපි ෆ්‍රොක් එක බලන්න ඕනේ ඇගේ හයිට් එකත් එක්ක නිර්මාණය කරගන්නකොට. හයිට් එක අඩුයි නම් ගොඩාක් පෆ් කරලා ගන්න ඩ්‍රෙස් එකකට යනවට වැඩිය ඒ ප්‍රමාණය අඩු කළා ෆිෂ් ටේල් එකක් හරි. නමුත් බක්රම් එකක් දාන්න ආස කෙනෙක්ට වැඩිපුර පෆ් වෙන්න ඇති වෙන්න අපිට ඒ ස්කර්ට් එක නිර්මාණය කරගන්න පුළුවන්. ඒ වගේම මේ දවස්වල බටහිර මනාලියන්ගේ තියෙන වර්ණ බැලුවට පස්සේ වඩාත්ම ජනප්‍රිය ආකර්ෂණීය වර්ණ වෙලා තියෙන මොනවාද? දැන් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා මන්ත. ඇත්තටම ෆ්‍රොක් එක විතරක් නෙමෙයි, කැන්ඩියන් බ්‍රයිඩල් එකකට ගියා වුණත් පීච් කලර් එක පින්ක් ටච් එකට හුරු වර්ණ ගොඩක් බ්‍රයිඩ්ස්ලා කැමති. දැන් මේ වගේ ෂුගර් වයිට් හරි ඕෆ් වයිට් හරි ඩ්‍රෙස් එකකින් උදේවරුව හෝ ඉවනිං ඒ ෆස්ට් ඩ්‍රෙස් එක කරගන්න බ්‍රයිඩ්ස්ලා ගොයිනවේ හරි හෝම් කමින් වලදී කැමති අර වගේ වෙනස් වර්ණයකට යන්න. දැන් ගොඩක් පීච් කලර් එකයි පින්ක් කලර් එකයි ගොඩක් ජනප්‍රියයි. ඒ වගේම දැන් මේ වගේ ඇඳුමක් අඳගත්තට පස්සේ ඒකේ පහසුව කොහොමද? සාමාන්‍ය මනාලියකට ගොඩක් වෙලා මේක අඳගෙන ඉන්න තියෙනවා, උත්සවයේ ගොඩක් අවස්ථාවලට සහභාගී වෙන්න තියෙනවා. මේකේ තියෙන පහසුව මොකද්ද මේ ඇඳුම ගත්තට පස්සේ? ඇත්තටම දැන් හැබැයි නිර්මාණය වෙන ඇඳුම් බලනකොට ආමන්ත එහෙම ගොඩක් අපහසුතාවයකට පත් වෙනවා කියලා හිතන්න අමාරුයි. මේක ඇත්තටම අපිට ඩ්‍රෙස් එක ඇඳගත්තට පස්සේ බක්රම් එක අවශ්‍ය නැහැ කියලත් හිතුණා. ඒ කියන්නේ ඒක ඒ පාවිච්චි කරලා තියෙන මෙටීරියල් එක එංගලන් ඒ ඩ්‍රෙස් එකේ තියෙන කට් එකත් එක්ක බක්රම් එකක් නැති වුණත් පාවිච්චි කරන මට්ටමින් තිබුණා. නමුත් ඒකට අර අපි
පාවිච්චි කළ යුතු නිසා බක්‍රමක දැම්ම නමුත් බ්‍රයිට් අපහසුතාවයක් නැහැ. ඒකට හේතුව දැන් නිර්මාණය කරනකොට ගොඩක් ඒ අඳින කෙනාගේ පහසුව බලලා තමයි ඇඳුම් නිර්මාණය කරන්නේ. ඒ වගේම මේ අර කොණ්ඩ මොස්තර ගැන කතා කරද්දී අර සමහරලාට යුවතියකගේ අර තාරුණ්‍ය සමහර අංග ගන්න කොණ්ඩ මොස්තරෙත් එක්ක උත්සාහ කළා. ඉතින් ලක්මාලිගේ ඉස්සරහට කැලි දෙකක් දාලා තිනවා. ඒකෙන් මොකද බලාපොරොත්තු වෙන්නේ? ඔව් අපිට ආමන්ත ඇත්තටම නිර්මාණයක් කරනකොට හෙයාර් ස්ටයිල් එකක් වුණත් ගැළපෙනවද කියන දේ මුලින්ම අපි බලන්න ඕනේ. හුඟක් වෙලෙට හෙයාර් ස්ටයිල් එකකදී අපි ෆ්‍රින්ජ් එකක් තමයි ගොඩක් දුරට පාවිච්චි කරන්නේ. එහෙම නැත්නම් ඔක්කොම පිටිපස්සට ගන්නවා. ඉතින් නමුත් මැද්දට අපිට පාටින් එක දාලත් නිර්මාණයක් කරගන්න පුළුවන්. ඉතින් එහිදී හෙයා එකේ තියෙන කන්ඩිෂන් එකයි මැච් වෙනවද කියලා බලලා ඒ වගේ වෙනසකට යන්න කැමති බ්‍රයිට් කෙනෙක්ට මේ වගේ වෙනසක් කරන්න පුළුවන්. නමුත් අපි හුඟක් වෙලෙට සැලකිලිමත් වෙන්න ඕනේ ඒක ගැළපෙනවද කියන දේ ඒ බ්‍රයිට්. ඒ වගේම ඇයගේ පහසුව ගැනත් බලන්න ඕනේ. සමහර අවස්ථාවල ගොඩක් අපි දන්නවා මැනේජ් කරගන්න අමාරු අකීකරු කොණ්ඩ වගේ තියෙනවා නම් කරදර. ඇත්තට ෆොටෝග්‍රාෆර්ටත් ඒක කරදරයක්. ඉතින් එහෙම කොණ්ඩ අපි මේ වගේ පාවිච්චි කරන්නේ නැහැ. එහෙම නැත්තම් අපිට මේ වගේ ලස්සන නිර්මාණයක් කරගන්න පුළුවන්. ඒ වගේම මේ දැන් තියෙන ගොඩක් වර්ණ ගන්නකෝ ඒ වගේම කොට කොණ්ඩ තියෙනවා. ඒ වගේ අයටත් මේ වගේ ලස්සනට යන්න පුළුවන්. ඇත්තටම පුළුවන් ආමන්ත. මුලින් මම අර කිව්වා වගේ අපි ට්‍රයිල් එකක් කරනවා නම් බ්‍රයිඩ් උත් දන්නවා යාට මේ නිර්මාණය වෙන්නේ කොහමද හෙයාර් ස්ටයිල් එක කියලා. බියුටිෂියන් උත් දන්නවා යාට ඒ තියෙන හෙයා එක කොහොමද මැනේජ් කරගන්න පුළුවන් කියලා. ඉතින් කොට කොණ්ඩයක් තියෙනවා නම් අපිට හෙයා එක්ස්ටෙන්ෂන්ස් වර්ග පාවිච්චි තියෙනවා දැන් පාවිච්චි කරන්න පුළුවන්. ඇත්තටම ලක්මාලිකෙත් කොණ්ඩේ කලර් කරපු කොණ්ඩයක් තියෙන්නේ. නමුත් ඇයටත් මම හෙයා එක්ස්ටෙන්ෂන් එකක් ඇයගේ කොණ්ඩේ පාටටම ගැලපෙන්න පාවිච්චි කරලා තියෙනවා. ඉතින් කොණ්ඩේ කොටයි කියලා එහෙම ප්‍රශ්නයක් නැහැ. අපිට ගැළපෙන විදිහකට හෙයාර් ස්ටයිල් එකක් නිර්මාණය කරගන්න පුළුවන්. හොඳයි අපි තුමු ලක්මාලි වගේ යුවතියක් આવොත් එහෙම අත්තමනාලියෙක් වෙන්න ඇයට අදහසක් නැත්නම් ඇය හැඩවෙන්න ඕනේ උඩරට ක්‍රමයටද ඇය විවෘතයි බටහිර ක්‍රමයටද පහතරට ක්‍රමයටද ඕනම ක්‍රමයකට ඒ වගේ වෙලාවක් આવොත් ඔයා කොහොමද උපදෙස් දෙන්නේ? ඔව් ඇත්තටම දැන් ඉන්න හුඟක් බ්‍රයිඩ්ස්ලා නම් හැම දෙයක්ම තෝරගෙන ආමන්ත එන්නේ. මොකද හැමෝම හුඟක් දැනුවත්. ඒගොල්ලන්ට හෙයාර් ස්ටයිල්ද මේකප්ද මොන ට්‍රැඩිෂන්ද යන්නේ කියන අයිඩියා තියෙනවා. නමුත් දැන් එහෙම නොදැන කෙනෙක් ආවොත් ඉතින් ඇගේ ෆීචර්ස් වලට හයිට් එකට ඒ හැම දෙයක්ම බලලා අපිට මේ දේ වඩාත් ගැලපෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් මම ලක්මාලිට කැන්ඩියන් ඩ්‍රෙසින් එකකට වැඩිය මගේ අදහස අනුව මම කියනවා ඉන්ඩියන් හරි වෙස්ටර්න් හරි කියන්නේ මොඩර්න් ටච් එකක් තියෙන දෙයකට යොමු වෙන්න කියලා. හොඳයි බටහිර ක්‍රමයට හැරගැහෙන කැමැති මනාලියක් ඉන්නවා නම් ඔන්න අදහස් ගොඩක් අද දවසේදී අපි බෙදා දුන්නා. ඉතින් ඒ නිසා ඉදිරි දවස්වලදී මේ දේවල් අහගෙන ඉඳලා ප්‍රයෝජනට අරගෙන ඒ වගේම තව කෙනෙකුට කියන්න පුළුවන් මෙන්න මේ විදිහට හැදවෙන්න පුළුවන් මේ වගේ ගෞමක් අඳින්න පුළුවන් මේ විදිහට තමයි දැන් මේකප් ට්‍රෙන්ඩ් එක තියෙන්නේ විලාසිතාව තියෙන්නේ ප්‍රවණතාවයන් තියෙන්නේ. ඉතින් ඒවා කියලා තවදුරටත් අලංකාර මනාලියක් ඔබට වෙන්න පුළුවන් වගේම ඔබ ගෙදර හැම කෙනෙක් වෙන්න ඉන්නවා නම් යාළුවෙක් ඉන්නවා නම් එයාට උදව් කරන්නත් පුළුවන්. මේ කතා බහටත් අද එකතු වීම පිළිබඳව අපි ස්තුතිවන්ත වෙනවා නිරෝෂා වනසේකර රූපලාවන්‍ය ශිල්පිනියට ඒ වගේම ලක්මාලිට ස්තුතිවන්ත වෙනවා අද මේ නිරූපණය සමග එක්වීම සම්බන්ධයෙන්. බොහොම ස්තුතියි නිරෝෂා. ස්තුතියි අමන්ත.